දැන් මේ අසංග සහ මාලිනී කියන මේ දෙන්නා දැන් අසංග කියන්නේ ගුරුවරයා මාලිනී කියන්නේ ශිෂ්‍යාව එතකොට අසංගට මාලිනී ගැන ප්‍රේමයක් තියෙනවා හොඳද අසංගට ඒ ප්‍රේමය මාලිනීගෙන් ඍජු අහන්න බෑ ඇයි ඒ හේතු ගොඩක් තියෙනවා තමන්ගේ ගෝලයා අරහිමේ කතන්දර ගොඩක් ඕන තරම් ලෝකේ ඇති නේද ළමයි හිතේ ප්‍රේමයක් තියෙනවා යා වෙනුවෙන් ඒක එයාට කියන්නේ නැතුව හිතේ හිර කරගෙන සමහර වෙලාවට මැරෙන තුරුම හිතේ හිර කරගෙන ඉන්න ප්‍රේමවන්තයෝ කියන්න විදිහක් නැහැ ඔය ආදරේදී ප්‍රේමයේදී අනිත් කෙනාට යෝජනා කරන්න ලේසි එයා තමන්ගේ ළඟම කෙනෙක් නෙවෙයි නම් තේරෙනවද එයා තමන්ගේ ළඟම කෙනෙක් නෙවෙයි නම් තමයි යෝජනා කරන්න ලේසි එතකොට දැන් හිතන්නකෝ මේ අසංග කියලා නැත්තම් මේ පිරිමියා කියලා හිතන්නකෝ මේ මාලිනී කියලා හිතන්නකෝ මේ ගෑනු ළමයා කියලා හිතන්නකෝ නේද අසංගගේ හිතේ මාලිනී ගැන ප්‍රේමයක් තියෙනවා එතකොට ළඟම කෙනෙකුට ආදරයක් හිතුනහම ඇයි අහන්න හිතෙන්නේ නැත්තේ කෙනින් මේක ඇහුවොත් එහෙම මගේ යාළුවා මට නැති වේද දන්නේ නැහැ. යාළුවෙක් නම් මේ ආහඬ හදන ගෑනු ළමයා හෝ පිරිමි ළමයා තමන්ගේ ළඟම කෙනෙක් නම් මගේ යාළුවා මට නැති වේද කියලා දන්නේ නැහැ. දෙක. මෙයා ගෙදරට ගිහිල්ලා කිව්වොතින් එහෙම මට මොනවා වේද කියලා මම දන්නේ නැහැ. අහන්න බයයි ඒ නිසා. නේ වචනෙන් අහන්න බයයි මං ඔයාට කැමතියි ඔයා මට කැමතිද කියලා අහන්න බයයි. ඊළඟට මෙයා යාළුවෝ ඉස්සරහා මාව බයික් කරයිද දන්නේත් නැහැ. එයාගේ යාළුවොත් මගේ යාළුවෝනේ. එතකොට මන් නැති තැනක hina වේද දන්නේත් නැහැ. ලැච්චයි එතකොට අහන්න. ඒ වගේමයි මෙයා සදහටම මාත් එක්ක තරහ වෙයිද දන්නේ නැහැ මං තමුසේ ගැන හිතුවේ හොඳ යාළුවෙක් කියලා තමුසේ මං ගැන හිතුවේ ඔහොමද කියලා සදහටම තරහ වෙයිද දන්නේ නැහැ එතකොට ළඟම කෙනෙක් සම්බන්ධව ප්‍රේමයක් ඇති වුනහම ඒක සාමාන්‍යයෙන් කියන්න කන්ෆිඩන්ට් එකක් ඉන්නේ නැහැ තමයි මානසික තත්වය සාමාන්‍ය මිනිසෙගේ ප්‍රේමය සම්බන්ධව එතකොට කරන්න තියෙන්නේ මොකද්ද ඉඟි දෙන එක විතරයි ඇස් වලින් ඉඟි කරා එහෙම කියලා මේ කෙටි කතාවේ කියනවනේ කෙලින් අහන්න බෑ ඔන්න ඇස් පුංචි කරලා කතා කරලා බලනවා පිරිමි ළමයේ ගෑනු ළමයේ යාළුවෙක් නම් කතා කරන්නේ ඒ මොකද්ද අනේ ඔයාට ඕක කරන්න තිබ්බ ඔය වගේ ටෝන් එකකින් ටිකක් වෙන ටෝන් එකකින් කතා කරලා බලනවා ඔයාට ඕක කරන්න තිබ්බනේ මේ පිරිමියා බලාපොරොත්තු වෙනවා ගෑනු ළමයා මගේ ප්‍රේමය තේරුම් ගනී කියලා ඒත් එයා තේරුම් ගන්නේ නැහැ දවසින් දවස දවසින් දවස හිත ඇතුලේ තියාගෙන මේ ප්‍රේමය විඳවත්ටි එකපාරට අහලා බෑ කියනවා නම් එකක් කුතුහලයත් එක්ක ප්‍රේමයේ විඳවීමක් ආවහම කුතුහලයත් එක්ක යහා කියයිද බෑ කියයිද ඇහුවොත් මොකක් වෙයිද හිතේ ප්‍රේමය හිර කරගෙන අහන්න නැතුව ඉන්න තාක්කල් ඒකේ වේදනාව වැඩි හිතේ තියෙන ප්‍රේමය දැන් හිතන්නකෝ හම්බෙන තැනක් තියෙනවනේ කොතන හරි ඔෆිස් එකේ හරි පන්ති හරි ස්ටේෂන් එකේ හරි දැන් එයා අද එයිද එයාව මට අද දකින්න හම්බෙයිද සරින් සරේ කෝල් කරලා අහන්නත් බෑ කොහෙද ඉන්නේ අද එනවද කියලා එතකොට එයා මං ගැන වැරදියට හිතයිද අර හිතේ ප්‍රේමයක් ඉර කරගෙන ඉද්දි සාමාන්‍ය මිනිස්සෙකුට හිතෙනවා මං එයාගෙන් යාළු වෙන්න අහලා අපි දෙන්න මේ වෙද්දි යාළු වෙලා හිටියානම් අඩුම ගානේ එයා එන නොවන එක මං දන්නවනේ කෝල් කරලා හරි අහන්න තිබ්බනේ හැබැයි බැරි වෙලාවත් මං යාළු වෙන්න අහලා එයා කැමති නෑ කිව්වොත් මට කාලාන්තරයකින් එයාට දෙන කෝල් එකවත් දෙන්න බැරි වෙයි ඔන්නෝක තමයි ප්‍රේමයේ හිතේ හිර කරගෙන නොකියා ඉද්දි තියෙන මානසික තත්ත්වය. ඔය සින්දුවලත් තියෙන. යුවතියකට ඔබ ආදරේ නම් ඇයට පවසන්න. පැවසීමට අතපසු වේ නම් ඒ ගැන නොසිතන්න. සින්දුවල කියන්න ලේසි. හිතේ තියෙන දේ කියන එකනේ අමාරු. නේ කියන එකනේ අමාරු. තේරුණාද? එතකොට මේ අසංග මාලිනීත් ඒ වේදනාව විඳින්න ඇති. සමහරලාට සුහදව කතා කරනවා. කොහොමද? කින්ද මන්ද? බස් එක පරක් වුණාද? මා ඔබත් එක්ක සුහද කතාවක් වුණාට ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්. ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්. හිතේ හිර කරගෙන ප්‍රේමය නොකිය හිටපු මිනිස්සු ඔයාලා දන්නවද? ඒ පිරිමියත් වෙන කෙනෙක්ව කසාද බඳිනවා. ගෑනු කෙනත් වෙන කෙනෙක්ව කසාද බඳිනවා. කාලයකට පස්සේ ඔය දෙන්න ආයෙත් හම්බෙනවා. හම්බෙලා කියනවා එදා මං ඔයාට කැමැත්තෙන් හිටියා වාට දැනුණාද? ඔව් දැනුණා. සමහර දැන් අවුරුදු 40ක් විතර 35ක් විතර. මගේ ඉංගිය වාට තේරුණාද? ඔව් තේරුණා. දැන් දෙන්නම වෙන දෙන්නෙක් බඳලා. අපරාධනේ. එදා මට වාගෙන් කෙලින් අහන්න තිබුණා. එහෙම ඇහුවනම් එහෙම අද මගේ ජීවිතේ මීට වඩා ලස්සන වෙන්න තිබ්බා. ගෑනු ළමයා සමහරට විහිළුත් කරනවා. ඒතර ගෑනු ළමයා ගැහණු කෙනෙක් වෙලා මෝඩයයි ඉතින් අහන්න එපා එදා. එහෙම වුණා නම් මගේ ජීවිතේ මෙච්චර දුකක් නැහැ.
ඉතින් අර ප්‍රේමයේ හිතේ තියාගෙන දුක් විඳින ප්‍රේමවන්තයෝ අනිත් කෙනාගෙන් අහන්නේ නැතුව අදාහයි හෙටහයි කියලා බලාගෙන ඉන්න ප්‍රේමවන්තයෝ අර යමට කැමති එයා අදාහයි හෙටහයි කියලා බලාගෙන ඉන්න ප්‍රේමවන්තයෝ මේ ලෝකේ ඕන තරම් ඉන්නවා හැබැයි ඒ ආදරේ අවංක නම් අනිත් කෙනාට ඉඟි දෙනව ඇරෙන්න ඒ අර ප්‍රේමය සම්බන්ධව බර හිතේ තියාගෙන අනිත් කෙනාගෙන් අහන්නේ නැතුව ඊයේ අදත් හෙටත් ඕන තරම් ප්‍රේමයේ හිතේ තියාගෙන ඉන්න ප්‍රේමවන්තයෝ ප්‍රේමවන්තියෝ ඉන්න නැති ඒක ඉතින් තේරුම් ගන්න එක ඒ ප්‍රේමයේ අනිත් පාර්ශවයේ දෙයක් මගේ හිතේ ප්‍රේමයක් තියෙනවා නම් මට ඒක යාගෙන් කෙනින් අහන්නත් බැරි නම් අඩුම ගානේ මගේ ඉඟිය තේරුම් ගන්න එයාට සාමාන්‍ය බුද්ධියක් හරි තියෙන්න ඕනේ නේ